මංජුලා අර කලින් ගීත ගායනා කරපු හර්ෂට පුංචි අභියෝගයක් තිබුණා. මොකද 50 දශකයේ කොහොමද හර්ෂට ගැළපෙන ගීතයක් තෝරගන්නේ කියලා. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි මංජුලාට. මොකද මංජුලා දිගටම ගායනා කරේ පැරණි ගීත. මංජුලාට අද කියාපු ගැළපෙනම මාතෘකාව තමයි හම්බුනේ. නේද? ඉතින් හරියටම හරියනවා. මංජුලා මෙතෙක් කල් ගායනා කරපු ගීත ශෛලියෙම තේමාවක් තමයි අද ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක මංජුලාට කජු කනවා වගේ ඇති කියලා හිතෙනවා. ඒ වගේම ගීතේ ගායනා කළා හොඳින්. ඒ වගේම ලස්සන නර්තනයක් කළා. ඒ වගේම 50 දශකයට ගැළපෙන හොඳ ලස්සන ඇඳුමක් ඇඳලා කොණ්ඩෙට මල් එහෙම ගහලා ලස්සනට ඉන්න පුංචි කහපැලයක් වගේ. හොඳයි. ඔබට මම හෙට රාත්‍රියේදී ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සර්. මංජුලා ඇත්තටම අද දවසේදී ලස්සනට ඒ ගීතේ ගායනා කරා. ඒ වගේම තමයි මං ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි ඒ ගායනයත් සමගම රංගනය කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි අපි බලාගෙන ඒක රසවින්දට. ඉතින් මංජුලාට මම හිතනවා ඒ දේ ගොඩක් හොඳට කරන්න පුළුවන් කියලා. ඉතින් ගායනය වගේම රංගනයත් ඉතාමත් ලස්සනට ඒ කරා. අපේ ප්‍රේක්ෂකයෝට ගොඩක් ආදරෙයි. ඉතින් මම හිතනවා ඔයාට තව ගොඩක් ආදරය කරලා ඔයාව ඉදිරියට ගෙනියයි කියලා සුබපතනවා. බොහොම ස්තුතියි මැඩම්. හොඳයි, ඔයාට හරියටම ගැළපුණා මේ තේමාව. ඒක නිසා ඔයා සෑහෙන දුරට ඒක අභියෝගය ජයගත්ත කියලා මම විශ්වාස කරනවා. සහ යම් ප්‍රාමාණික දෝෂ තිබුණා ශ්‍රුතිය පිළිබඳව. නමුත් සෑහෙන දුරට ඔයා ගීතය ගායනා කරා කියලා මමත් විශ්වාස කරනවා. රසික ජනතාව ඔයාට හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියලා. ගුඩ් ලක්. බොහොම ස්තුතියි සර්.